ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. අද විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා මේ වෙනකොට මේ වර්තමාන රාජපක්ෂ වික්‍රමසිංහ මේ ආණ්ඩුව මේ රටේ ජනතාව විශාල මර්ධනයකට අද වෙනකොට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජනතාවට සාමකාමීව උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය, ඒ වගේම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ඒ වගේම ඒ සමාජ ක්‍රියාකාරීන් වල නියුතු වෙලා ඉන්න ඒ සමාජ මාධ්‍ය, ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම සියත ජනමාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවට ඔවුන් ගෙන්නන්න පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මත කරනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා අධිකරණයට එරෙහිව විනිශ්චයකරුවන් පාර්ලිමේන්තුවට ගෙන්නන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලව්වා පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මත කරනවා. එතකොට අද අපිට පේන්න තිබෙනවා මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ යම් යම් ක්‍රියාදාමයන් ආණ්ඩුවේ පොලිසියේ බලය පාවිච්චි කරලා මේ සමාජයේ යටපත් කරන්න, ආණ්ඩුවට විරුද්ධව නැගෙන හඬ යටපත් කරන්න විශාල උත්සාහයක අද වෙනකොට ආණ්ඩුව ඉදිරියේ ඉන්නවා. දැන් ඒකේ එක දිගුවක් තමයි අපිට පේන්න තියෙනවා. පෞගිය මාර්තු මාසේ 17 වෙනිදා ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න ඒකට අවශ්‍ය මූලික කෙටුම්පතක් අද වෙනකොට ගැසට් කර තිබෙනවා. එතකොට අපිට මේ පනත දිහා බැලුවම අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම මේ රටේ 1979 ගෙනාපු ඒ ත්‍රස්ත පනත අවුරුදු 44ක වගේ කාලයක් අද වෙනකොට පවතිනවා. එතකොට ඒ පනත තමයි තවම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ පනත ගැන නොයෙකුත් ආකාරයේ පෞගිය කාලේ දේශීය වශයෙන්ුත් ඒ වගේම විදේශීය වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් චෝදනා රාශියක් ඒ පනතට එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ පනත හරහා අපි දැක්කා පෞගිය කාලේ බලයේ ඉන්න ආණ්ඩු තමන්ට ප්‍රතිවාදීන්ව මෙල්ල කරන්න, තමන්ගේ ප්‍රතිවාදීන්ව අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීමට ඔවුන්ව මර්ධනය කරන්න මේ ත්‍රස්ත පනත කීප වතාවක්ම පාවිච්චි කරලා තියෙනවායි කියන එක අපි පැහැදිලිවම ඉතිහාසයේ පුරා අපි දැකලා තිබෙනවා. ඒ ත්‍රස්ත පනතින් චෝදනාවට ලක්වෙච්ච විශාල පිරිසක් තවම රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්නවා. ඔවුන්ට තවම චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට මේ පනත පිළිබඳව ජාත්‍යන්තරව ඉන්න මානව හිමිකම් සංවිධානය, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊළඟට අනිකුත් සංවිධාන රාශියක්, ඒ වගේම යුරෝපීය වගේ සංගමය වගේ අය දිගින් දිගටම ලංකාවේ ආණ්ඩුව වලට බලපෑම් කරා මේ අලුතෙන් මේ තිබෙන වර්තමානයේ තිබෙන ත්‍රස්ත පනත ඒක වෙනස් කරන්න කියලා. එතකොට ඒ පනත වෙනස් කරන්න කියන එක ඉල්ලීම පෞගේ කාලේ පුරාම තිබුණා. විශේෂයෙන්ම යුරෝපා සංගමය අපිට ලබා දෙන GSP+ එක පවා මේ පනත හින්දා අපිට අහිමි වෙන තත්ත්වයකුත් පෞගේ කාලේ උදා වුණා. අපිට මතකයි ඒ හින්දාම 2015-19 කාලය තුළ ජාත්‍යන්තරයට එදා එවකටව අගමැති වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යම් පොරොන්දු හා ලබා දුන්නා මේ වර්තමාන පනත වෙනස් කරනවා. ඒක ජාත්‍යන්තර මට්ටම පනතක් බවට ඒ පනත පරිවර්තනය කරනවායි කියන එක. එතකොට අපිට නමුත් ඒ 2015-19 ආණ්ඩුව තුලත් ඒ පනතට අවශ්‍ය සංශෝධන හරි එහෙම නැත්නම් අලුත් පනතක් ගේනවායි කියලා කිව්ව එක ඒ කාර්යභාරයේ ඒ කාලය තුල කෙරුණෙත් නැහැ. ඒකෙන් පස්සේ අපි දැක්ක 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ මේ වර්තමාන පනත පාවිච්චි කරමින් තමන්ට විරුද්ධව දේශපාලනිකව ඉන්න කොටස් මර්ධනය කරන්න මේ වර්තමාන පනත තවම පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට එවැනි තත්ත්වයක් තුළ තමයි ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන්ුත් යම් යම් සංවිධානවලට යම් යම් රටවල්වලට ලබා දීපු පොරොන්දුව තමයි මේ වර්තමාන පනත අපි මාරු කරනවායි කියන එක. එතකොට ඒවා අලුත් පනතක් අපි ඉදිරිපත් කරනවායි කියන එක. එතකොට ඒ අනුව තමයි දැන් මේ ත්‍රස්ත විරෝධී කියලා අලුත් කෙටුම්පතක් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ කෙටුම්පත දිහා බැලුවම අපිට පේන්න තිබෙනවා දැන් මේක තියෙන වර්තමානයේ තිබෙන ත්‍රස්ත පනතටත් වඩා එහා ගිය එකක් තමයි දැන් මේ කෙටුම්පත් කරලා තියෙන්නේ. ඊට වඩා භයානක එකක්. ඊට වඩා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්නා සිවිල් අයිතිවාසිකම්
ඒවා සීමා කරපු පනතක් තමයි, කෙටුම් පතක් තමයි දැන් මේ පාර්ලිමේන්තුවට ගේන්න හදන. ඉතින් අපි දන්නේ නැහැ ආණ්ඩුව දැන් ජාත්‍යන්තරයට එකක් කියලා, යුරෝපා සංගමයට එකක් පොරොන්දු වෙලා, ජාත්‍යන්තර සංවිධානවලට එකක් පොරොන්දු වෙලා, ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එකක් පොරොන්දු වෙලා දැන් මේ කරන්න හදන්නේ හාත් පසින්ම වෙනත් ආකාරයේ පනතක් දැන් මේ ගේන්න හදනවා. ඒක තුළ අපිට පේන තියෙන දේ තමයි මේ පනත අරහා වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය, ඒ වගේම සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය, ඊළඟට ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය, ඊළඟට සමාජ මාධ්‍යවල ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඒ සියලු දෙනාම අක්‍රීය කරන්න, ඒවා යටපත් කරන්න, එහෙම නැත්නම් ඒක මර්ධනය කරන්න මේ පනත අරහා විශාල බලතලක් ආණ්ඩුව ලබා ගන්නවා. අපි දැක්කා ඉස්සර මේ වර්තමානයේ තිබෙන මේ පනතේ එහෙම නැත්නම් රැඳවුම් නියෝග දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට. නමුත් දැන් මේ ගේන්න යන පනතේ හරහා රැඳවුම් නියෝග ලබා දෙන්න පුළුවන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට ඒ රැඳවුම් නියෝගය ලබා දෙන්න පුළුවන් බලය පවරලා තිබෙනවා. ඒක තුළ අපිට පේන තියෙන දේ තමයි අද මේ ඉදිරි ගමන මේ රටේ මේ දැන් මේ යන්නේ මේ රටේ අපි දන්නවා ජනතාව වෙනදටත් වැඩිය දේශපාලනිකව සංවිඥානික බවට පත් වෙලා තිබෙනවා. ඒක අපිට පේනවා. වෙනදා ජනතාවගේ ක්‍රියාකාරීත්වයට වැඩිය ජනතාව අද වෙනකොට දේශපාලනිකව යම්කිසි ආකාරයේ සංවිඥානික මට්ටමකට ඇවිල්ලා තියෙනවායි කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපේ තිබෙන අපි අද මාධ්‍යවල සමාජ මාධ්‍යවල ඒ වගේම නොයෙකුත් දේවල් වල ජනතාවගේ අදහස් තියා බැලුවම අපි මේ අවුරුදු ගණනාවක් හිටියට වඩා ජනතාව දේශපාලනිකව යම්කිසි ප්‍රමාණයකට දියුණුභාවයකට පත් වෙලා තිබෙනවා. ඔවුන් හිතන විදිය, ඔවුන් කල්පනා කරන විදිය, ඔවුන් අදහස් ප්‍රකාශ කරන විදිය, ඔවුන් මේකේ තුල බලාපොරොත්තු වෙන වෙනස්කම් දියා ඒ සියලු දේලා බැලුවම මේ සමාජය වෙනදටත් වැඩිය අද දේශපාලනිකව සංවිඥානව හා දේශපාලනිකව ජනතාව ශක්තිමත් වෙලා ඉන්නවායි කියන එක අපිට පේන්න තිබෙනවා. ඒතර අපිට පේන්න තියෙන දේ ඒ දේ මේ දේශපාලනිකව ජනතාව සංවිඥානකත්වයට පත්වීමම ආණ්ඩුව ඒකට කැමති නැහැ වගේ තමයි පේන්නේ. ආණ්ඩුව ඒකට එච්චර කැමැත්තක් නැහැ. රටේ සමාජයේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය වැඩි වෙන ප්‍රමාණය ආණ්ඩුව ඒකට අකමැතිභාවයක් පෙන්නනවා. මොකද ඒ අකමැතිභාවය පෙන්නුම් කරන්නේ විශේෂයෙන්ම ආණ්ඩුව දැන් මේ ත්‍රස්ත විරෝධී කියලා ගැසට් නිවේදනයකින් මේ අලුත් කෙටුම්පත නිවේදනය කරලා තියෙන වල අපිට කියවගෙන යනකොට පේනවා අපේ වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම ආත්පසින් වෙනත් නීති රීති හා ගෙනල්ලා අද මේ සමාජයේ මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව ඉස්සරහදී දියත් කරන්න හදනවා. එතකොට අද මේකේ කරුණු කාරණා දියාව අපිට බැලුවම් පේනවා. විශේෂයෙන් දැන් අපි බැලුවොත් එහෙම මාධ්‍ය දිහා බැලුවොත් සමාජ මාධ්‍ය බැලුවොත් ඒ කියන්නේ දැන් ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුව අදිසි අවස්ථාවල් කියලා අවශ්‍යතාවයන් කියලා ආණ්ඩුව නම් කරන ආයතනවල යම්කිසි ආකාරයේ විරෝධතාවයන් යම්කිසි ආකාරයේ ගැටලු ප්‍රශ්න වුණාම ඒකේ සේවක සේවිකාවන් ඇවිල්ලා තමන්ගේ විරෝධය පෙන්වුවාම ඒ විරෝධය වාර්තා කරන වාර්තාකරුවන් ජනමාධ්‍ය සමාජ මාධ්‍ය වාර්තාකරුවන් ඒ සියලු දෙනාවත් ආණ්ඩුවට පුළුවන් ත්‍රස්තවාදීන් හැටියට නම් කරලා ඕන්වත් අත්අඩංගුවට ගන්න පුළුවන්. එතකොට එවැනි විශාල බලයක් මේ කෙටුම්පත හරහා ආණ්ඩුව මේ අද තිබෙන වර්තමානයේ තිබෙන මේ ආණ්ඩුවේ තිබෙන මේ ආරක්ෂක අංශ වෙත හා පොලිසිය වෙත ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. ඒක තමයි මං කිව්වේ මේක ඉතාම භයානක තැනකට මේ රට දැන් මේ වර්තමාන ආණ්ඩුව ගෙනියන්න හදන්නේ. ඉතාම භයානක තැනකට. මොකද මේ පනත මේගොල්ලෝ සම්මත කරොත් එහෙම මේ රටේ ඉන්න සිවිල් ක්‍රියාකාරීන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විතරක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාවට පවා තමන්ගේ විරෝධය ආණ්ඩුව කෙරෙහි එල්ල කරගන්න පුළුවන් ඒ තිබෙන අවස්ථාවත් අහිමි වෙනවා මේ පනත අරහා. කිසිම කෙනෙක්ට බෑ ආණ්ඩුවට විරුද්ධව විවේචනයක් කරන්න. කිසිම කෙනෙක්ට බැරි වෙනවා ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න. ඒ හැම එකක්ම මේ පනත අරහා ආණ්ඩුව අද වෙනකොට යටපත් කරලා තිබෙනවා. මොකද මේ පනත අරහා ආණ්ඩුවට ලැබෙන නීතිය
අනිත් සියලු නීති වලට වඩා උඩින් තියෙන නීතියක් බවට මේ නීතිය පත් වෙනවා. ඒතොර මේ ත්‍රස්ත පනත රටේ තියෙන අනිකුත් පනත් හැම එකක්ම උඩින් තිබෙන පනතක් බවට හා ඒකට ලබා දීලා තියෙන බලයත් එක්ක අනිත් සියලුම පනත් මේ පනත යට මේ පනතට යටත් වෙන බවත් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ තරම්ම ඉතාම අසීමිත බලයක් ලබා දෙන පනතක් බවට කෙටුම්පතක් බවට මේ පනත මේ කෙටුම්පත අද වෙනකොට පේන්න තිබෙනවා. ඊළඟට තමයි විශේෂයෙන්ම දැන් ජනාධිපතිව දැන් මේකේ තිබෙන ඊළඟ වැදගත්ම කාරණය තමයි ජනාධිපතිවරයාට පුළුවන් තමන්ට තම ඒ අපි රාජ්‍යයට එහෙම නැත්නම් ආණ්ඩුවට විරුද්ධව ඒ ක්‍රියා කරන ක්‍රියාකාරීන් තමන්ට හිඳන ආකාරයට තමයි ඒවා ත්‍රස්තවාදී ක්‍රියාද කියලා ආණ්ඩුව නම් කරන්න හදන්නේ. මොකද ඒක නම් කිරීමේ බලය තිබෙනවා ආණ්ඩුවට. එතකොට ආණ්ඩුවට පුළුවන් තමන්ට විරුද්ධව කවුරු හරි ක්‍රියා කරනවා නම් තමන්ට විරුද්ධව කවුරු හරි වැඩ කරනවා නම් මේවා ත්‍රස්තවාදී ක්‍රියා කියලා ඒවා යටපත් කරනවා ඕන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම මේ පනතේ තිබෙන අලුත් දෙයක්. ඒ අලුත් දෙය තමයි විශේෂයෙන්ම සීමා කිරීමේ නියමයක් තියෙනවා. සීමා කිරීමේ නියමයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට විරුද්ධව ඉන වැඩ කරන විරුද්ධවාදීන්ව අත්අඩංගුවට නොගෙන ඒගොල්ලන්ගේ ගමන් බිමන් සීමා කරන්න පුළුවන්. ඒක ජනාධිපතිවරයාට කරන්න පුළුවන්. එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. එයාව අත්අඩංගුවට ගන්නේ නැතුව එයාට නියෝගයක් ලබා දෙන්න පුළුවන්. එයාට යන්න පුළුවන් ගෙදර ඉඳන් ඔෆිස් එකට විතරයි. ඔෆිස් එකේ ඉඳන් ගෙදරට එන්න විතරයි. වෙන කිසිම ආකාරයේ කොහෙවත් යන්න බෑ කියලා එහෙම සීමා කිරීම පනවන්න පුළුවන් ආණ්ඩුවට මේ පනත හරහා ඒගොල්ලන්ට බලයක් ලැබෙනවා. ඒගොල්ලන්ට විරුද්ධවාදීන් කියලා හිතන අයට, ඒගොල්ලන්ට ඉසරදයක් කියලා හිතන අයව, ඒගොල්ලන්ට කරදරයක් කියලා හිතන අයව ත්‍රස්තවාදීන් හැටියට නම් කරලා ඒ අයට සීමා කිරීම පනවන්න පුළුවන්. තොර අපි මේක දිහා බැලුවම අපිට පේනවා රටේ මූලික මානුෂික මිනිස් අයිතිවාසිකම් වලට පවා එහා ගිය මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් අභියෝගයක් වෙන පනතක් බවට මේ පනත පත් වෙන පුළුවන් කියන කරුණු කාරණා රාශියක් මේකේ එළියට ඇවිල්ලා තිබෙනවා. ඊළඟට තමයි අපි තියෙන ඊළඟ දේ දැන් විශේෂයෙන්ම දැන් ආණ්ඩුව මේ පනත හරහා ජනාධිපතිවරයයි මේ ආණ්ඩුවයි මේ පනත සම්මත කරගෙන මේ ත්‍රස්ත විරෝධී පනත හරහා විශාල බලයක් ලබා දෙන්න හදනවා පොලිසියවලට හා ආරක්ෂක අංශවලට. දැන් අපි දන්නවා අපේ රටේ පොලිසිය හා ආරක්ෂා ආරක්ෂක අංශ දිහා බැලුවොත් නොයෙකුත් චෝදනාවල් තිබෙනවා. විශාල චෝදනාවල් තිබෙනවා. මානව හිමිකම් චෝදනාවල් හැමදාම පොලිසියේ ඉන්න සමහර නිලධාරීන්ට විරුද්ධව දිනපතාම මානව හිමිකම් කොමිසමට පැමිණිලි ලැබෙනවා. ඒ වගේම පොලිසියවල අපි දන්නවා හොඟක් අය අත්අඩංගුවට ගත්තට පස්සේ පෞගිය කාලේ විශාල වශයෙන් ඝාතනයට ඒගොල්ලෝ අත්අඩංගුවේ ඉන්නකොටම ඒගොල්ලන්ගේ ජීවිත නැති වෙලා තිබෙනවා. මේ වගේ වාර්තා මේ පෞගිය අවුරුදු දෙක තුන විශාල වශයෙන් මහා වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන්නෙම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාට පස්සේ මේ ස්වාධීන පොලිස් කොමිසම අක්‍රිය කිරීම හා ඒ ස්වාධීන පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය නැති කිරීම උඩම සම්පූර්ණ පොලිසියම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවේ දේශපාලනකරණයට ලක් වෙලා තිබෙනවා. ඒක අපි දැක්කා විශේෂයෙන්ම පොලිස්පතිතුමා මේ මැයි මාසේ 9 වෙනිදා 2022 ඇතිවෙච්ච සිද්ධියෙන් පස්සේ ඒ පොලිස්පතිතුමාම කිව්වා ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ උවමනා උඩ තමයි පොලිසියවලට පොලිස් ස්ථානාධිපතිවරු පත් කරේ කියලා පොලිස්පතිවරයා කිව්වා. ඒක තුල එතුමා කිව්වේ මුළු පොලිසියම දේශපාලනීකරණයට වෙලා තිබෙනවා. ඒතොර එවැනි දේශපාලනයට ලක් වෙලා ඉන්න පොලිසියකට තමයි ආණ්ඩුව විශාල බලයක් මේ ලබා දෙන්න යන්නේ. ඒක තමයි දිනේ බරපතලකම. මොකද දැන් අපේ රටේ පොලිසියවල ඉන්න සමහර නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ නඩු විවිධ චෝදනා උසාවිය විභාග වෙමින් පවතිනවා. සමහර අයට චෝදනා තිබෙනවා විශාල වශයෙන්. එතකොට අද පොලිසියවල ඉන්න ක්‍රියාකාරීන් බොහෝ අය දේශපාලඥයන්ගේ ඕමනා මත ක්‍රියා කරන අය බවට පත් වෙලා තිබෙනවා. ඒවල උසස්ව ලබා උසස්වීම් ලබා දෙනකොටත් දේශපාලඥයන්ගේ ආණ්ඩුවේ ඉන්න දේශපාලන නායකයන්ගේ ඕමනා මත උසස්වීම් ලබා දුන්නේවා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මොකද අපේ රටේ තිබෙන ආයතනවලින් විශාල චෝදනා එල්ල වෙන ආයතනයක් බවට අපි සියලු දෙනාම දන්නවා. එතකොට අපිට පේන්න තිබෙනවා මේ තත්ත්වය මෙවැනි තත්ත්වයක් තිබීම තුළ ඒවා සුද්ධ වෙලා නැහැ.
ඒවා වල ඉන්න චෝදනාව ලක් වෙච්ච අයව ඉවත් කරලා නැහැ. එතකොට මේවා උඩ ඉඳන් පහළ දක්වා විශාල දූෂණ වලට ලක් වෙච්ච අය මේක තුල ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥයන්ගේ ඕමනා මත ක්‍රියාත්මක වෙන නිලධාරීන් මේක තුල ඉන්නවා. එතකොට එවැනි තත්ත්වයක් තුල මෙවැනි පනත ශස්ත්‍ර විරෝධී පනතක් කියලා මේ පනත ගෙනල්ලා මේකේ තිබෙන අසීමිත බලය හා ජනතාව යටපත් කරගන්න පුළුවන් බලයක් මේ අංශවලට ලබා දීම තුල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල ගැටලු හා භයානක තත්ත්වයක් රට තුළ නිර්මාණය විය හැකියි කියලා අපිට පේන්න තිබෙනවා. ඒ වගේම තමයි මම කියන්න ඕනේ අනිත් කාරණාව, විශේෂයෙන්ම දැන් අපි දන්නවා ආණ්ඩුව IMF එකේ යෝජනාවල් පිළි අරගෙන තිබෙනවා. නමුත් අපි දන්නේ නැහැ ආණ්ඩුවයි IMF එකයි අත්සන් කරපු ඒ කොන්දේසි අපිට තාම ජනාධිපතිවරයා ලබා දීලා නැහැ. නමුත් ආණ්ඩුව යම් යම් තීන්දුව තීරණ ගන්නකොට අපිට පේනවා ඒ සියලු තීන්දුව තීරණ IMF එකේ ඕමනා මත ක්‍රියාකරණය බවට අපිට පැහැදිලිව පේන්න තිබෙනවා. එක කාරණාවක් තමයි විදුලි බිල වැඩි කිරීම, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕමනා මත සිද්ධ වෙච්ච දෙයක් කියන එක සියලු දෙනාම දන්න කාරණාව. ඊළඟට සමහර භාණ්ඩවල බිලවල් වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕමනා මත සිද්ධ වෙච්ච කාරණාව. ඊළඟට අපි දන්නවා අද මේ රටේ පෞද්ගලීකරණය කිරීම හා රජයේ ආයතන විශේෂයෙන්ම පෞද්ගලීකරණයට එහෙම නැත්නම් ඒවා ප්‍රතිසංස්කරණයට කිරීම කරන්න ඕනේ කියන අදහස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් හැටියට ආණ්ඩුව අද සමහර දේවල් දැන්ම ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තිබෙනවා. එතකොට මේ රටේ තිබෙන සුබසාධන ආර්ථිකය, මේ රටේ ජනතාවට රජයක් විසින් ලබා දීපු ඒ සුබසාධන බොහෝ දුරට මේ IMF යෝජනාවත් එක්ක ඒවා කප්පාදු වෙන්න පුළුවන් ඉඩකඩ ප්‍රමාණය තමයි වැඩියෙන්ම තියෙන්නේ. එතකොට දැන් මේ පිළිබඳ සමාජය තුළ විශාල විවාදයක් ඇති වෙලා තිබෙනවා. සමහර අය කියනවා මේවා ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය නැහැ. සමහර අය කියනවා ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියන එක. සමහර ආයතන තිබෙනවා ලාභ ලබන රාජ්‍ය ආයතන, රජයට කොටස් තිබෙන ලාභ ලබන ආයතන තිබෙනවා, ඒවත් පෞද්ගලික අංශයට ලබා දිය යුතුයි කියලා IMF එකේ යෝජනා හා ආණ්ඩුවේ යම් යම් පාර්ශ්ව කියනවා. නමුත් ඒවා වල රැකියාකරන අය කියනවා මේවා ලාභ ලබන ආයතන හින්දා මේවා පෞද්ගලීකරණය කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒද රටේ ආර්ථික දැක්ම පිළිබඳව විශාල විවාදයක් හා සංවාදයක් මේ වෙනතුට රටේ තුල නිර්මාණය වෙලා තිබෙනවා. අද සියලු දෙනාම රටේ ඉදිරි ගමන ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. රට කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන එක අද මිනිස්සු පටන් කතා කරන්න පටන් අරන් තිබෙනවා. හැම ආණ්ඩුවක් කරපු වංචා දූෂණය ගැන අද ජනතාව කතා කරන්න පටන් අරන් තිබෙනවා. අද වර්තමාන ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය ඇති කරන්න මොවුන් තමයි මේකේ දායකත්වය ලබා දුන්නේ. මොවුන්ගේ වංචා දූෂණයින්ද තමයි ආර්ථික පරිහානිය රට තුළ ඇති වුණේ කියන එකත් අපේ රටේ සංවාදයට ලක් වෙලා තිබෙනවා. එතකොට මෙවැනි අලුතෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ආණ්ඩුවට තියෙන එකම කෑම මාර්ගය තමයි IMF එක කියන දේවල් කරන්නේ. දැන් අපිට ඒක ජනාධිපතිතුමාගේ කතා දිහා බැලුවම පේනවා ජනාධිපතිතුමා මුදල් ඇමති වැටියට ඉන්න ඕනෙත් නැහැ. IMF එකේ නියෝජිතයෙක් ගෙනල්ලා මුදල් අමාත්‍යාංශේ වාඩි කරගත්තා නම් අපිට මුදල් ඇමතිතුමාට දෙන පඩියත් නැති කරගන්න පුළුවන්. මොකද දැන් IMF එක තමයි මේ රටේ මුදල් ඇමතිතුමාගේ කාර්යභාරය කරන්නේ. මොකද ආණ්ඩුවේ නායකයන්ගේ කතා දිහා බැලුවම ඒගොල්ලන්ට මේ රෑ දවල් තිස්සේම කටටේර වචනේ තමයි IMF. IMF එකෙන් තොර ඒගොල්ලන්ට හිතන්නත් බැරි වෙලා තිබෙනවා. IMF එකට ගියේ කියන අපේ විරුද්ධත්වයකුත් නැහැ. දැන් මම කියන්න ආවේ මේ IMF එක කියන දේවල් කරන දේවල් සමාජ සංවාදයකින් තොරව කරන්න ගියාම සමාජය තුළ ලොකු විරෝධයක් ඇති වෙන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ වර්තමාන ආණ්ඩුවට ජනමතයක් නැතිවීම. මේ ජනමතයක් නැති ආණ්ඩුවක් ඒගොල්ලන්ට හිතන දේවල් කරන්න ගියාම සමාජය තුළ විරෝධයක් මතුවෙනවා. සමාජය තුළ විශාල ඝට්ටනයක් ඇති වෙනවා. ඉතින් අපිට හිතනවා ඒ ඝට්ටනය හා ඒ විරෝධය ඇති වෙන හින්දාද ආණ්ඩුව මේ ත්‍ස්ත විරෝධී පනත කියලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත් කරන මේ පනත ගේන්න හදන්නේ මේ ලහිලයියේ අර IMF සංවිධානයේ කියන දේවල් කරන්න ආණ්ඩුවට මේ ජනතාවගේ විරෝධය එනකොට ඒක මැඩපවත්තන්න යම් කිසි ආකාරයේ බලයක් නීතිමය බලයක් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. ඒක තමයි අපිට තියෙන සැකේ. මොකද මේ ආණ්ඩුවට පළවෙනිම තමයි ජනවරමක් නැහැ. ජනතාවත් එක්ක සංවාදයක් මේ ආණ්ඩුව නැහැ.
ජනතාවත් එක කතිව කතිකාවක් මේ ආණ්ඩුවට කරන්න බෑ. ඇයි මේ ආණ්ඩුවේ ඉන්න එක නායකයෙක්ට ජනතාව අතරට යන්න බෑ. ඒ යන්න බැරි හින්දා ඒගොල්ලෝ අද හිතන දේවල් බලහත්කාරයෙන් කරන්න ජනතාවගේ විරෝධය එනකොට ජනමතයක් නැති ආණ්ඩුවකට අනිවාර්යෙන්ම ජනතාවගේ විරෝධය එනවා. ජනතාවගේ සහයෝගයක් නැති ආණ්ඩුව වැඩක් කරන්න ගියාම විරෝධය එනවා. අන්න ඒ විරෝධය මැඩ පවත්වන්නද මේවැනි තස්ත පනතක් ගෙනල්ලා ඒ හරහා තමන්ට විශාල නීතිමය බලයක් ලබා ගැනීමට ඒක මර්ධනය කිරීමේ එක කාරණාවක්ද කියන එක අද වෙනකොට දැන් අපිට විශාල ලෙස ගැටලුවක් බවට හා සැකයක් අපි සියලු දෙනාටම ඇති වෙලා තියෙනවා. ඒ හින්දා මම කියන්න කැමති විශේෂයෙන්ම මම හිතනවා මේක ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ හින්දා අපි විශ්වාස කරනවා අද මෙවැනි තත්ත්වයක් තුළ උසාවියට යාම පමණක් නෙමෙයි විපක්ෂයේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ මේ පනත පරාජය කරන්න තමන්ගේ දේශපාලන අදහස් වලින් බැහැරව එක පෙරමුණකට එන්න ඕන අවස්ථාව උදා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු තුල නියෝජන වෙන පක්ෂ වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ එළියේ තියෙන පක්ෂ වෙන්න පුළුවන්, සිවිල් සංවිධාන වෙන්න පුළුවන්, මානව හිමිකම් සංවිධාන වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම පුළුල් පෙරමුණකට ආ යුතුයි. උතුර හා දකුණේ ඉන්න සියලු දෙනාම එකතු වෙලා එක පෙරමුණකට අපි එන්න ඕන කාලය උදා වෙලා තිබෙනවා. ඒ හරහා මේ වර්තමාන මේ තියෙන ආණ්ඩුවේ මේ තිබෙන මූලික අපේ අයිතිවාසිකම් වල පටහැනිව අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව අපිව යටපත් කරගන්න අපේ භාෂණ නිදහස හා අපේ කියවීම නිදහස හා අපේ ලිවීම නිදහස ඒ සියලු ක්‍රියාකාරීත්වයන් යටපත් කරන ආණ්ඩු විරෝධීන් හැටියට ඉන්න අයව සස්තවාදීන් කියලා හංවඩු ගහලා අපිව යටපත් කරන්න ආණ්ඩු උත්සාහ කරන මේ නීතිමය බලය ලබා ගන්න ඒ පනත පරාජය කරන්න සියලු දේශපාලන පක්ෂ එක තැනකට ආ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉතින් ආණ්ඩුව හැමදේම කරනකොට කියන්නේ ජනතාව ආරක්ෂා කරන්න කරනවා කියලානේ. දැන් විදුලි බිල වැඩි කරෙත් ජනතාව ආරක්ෂා කරන්න තමයි. වතුර බිල වැඩි කරෙත් ජනතාව ආරක්ෂා කරන්න. අපේ පෙට්‍රල් ටික ඩීසල් ටික මේ ඔක්කොම ඉහලා දාගෙන අද වෙනකොට ජීවන අංකය මං හිතන්නේ 55කට වගේ තියෙන පහල ගියලා කියලා කියන්නේ 100කට 6කට 5කට එන්න ඕනේ. ඒක හින්දා තාම පහල ගිහිල්ලා නැහැ. තාම තියෙන්නේ 55යි 50 වගේ ප්‍රමාණය. ඒ ඔක්කොම වෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට කියලානේ කියන්නේ. ඒ හින්දා දේශපාලන නායකයෝ හැමතිස්සෙම උත්සාහ කරනවා තමන් කරන දේවල් හා තමන් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා තමන් මේ රටේ ජනතාවට එරෙහිව කරන හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් කරනවායි කියලා ඇඟ බේර ගන්න. ඒක තමයි මම කිව්වේ. දැන් මේ වර්තමාන පනත ගැන නොයිකුත් චෝදනාවල් තිබෙනවා. මේ වර්තමාන පනත වෙනස් කරනවායි කියලා හැම ආණ්ඩුවක්ම ජාත්‍යන්තරයට පොරොන්දු ලබා දීලා තිබෙනවා. 2015-19 අපි හිටපු ආණ්ඩුවත් යුරෝපා සංගමයට ඒ වගේම අනිකුත් ජාත්‍යන්තර සංවිධානවලට පොරොන්දුවක් ලබා දුන්නා ජාත්‍යන්තර මට්ටමේ පනතක් ගේනවා කියලා. ජාත්‍යන්තරය පිළිගන්න පුළුවන් පනතක් ගේනවා කියලා. නමුත් දැන් අපිට පේන්න තියෙනවා එක පාටම දැන් මේ ඉදිරිපත් කරලා තිබෙන කෙටුම්පත මේ තියෙන පනතටත් වඩා භයානක කෙටුම්පත. ඊට වඩා බලතල තියෙන කෙටුම්පත. ඉතින් මට හිතන සැකේ තමයි දැන් පෞගිය කාලෙම මේ රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව දිගින් දිගටම ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කරමින්. ඒක හොඳම නිදසු තමයි ඡන්දය. දැන් අඩුම ගානේ පවත්වන්න ඕන ඡන්දය පවා නොතියා ඉන්න ජනාධිපතිතුමා තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා තිබෙනවා. ඒ විධායක බලය තුළ අපි ස්වාධීන කොමිසම් කියලා විශ්වාස කරන් හිටපු ඒ කොමිසම් ඔක්කොම අද වෙනකොට අක්‍රිය කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ 21 සංශෝධනය ගෙනල්ලා අපි ඡන්දේ දීලා අපි එළියට ඇවිල්ලා ලොකු උදම්මනලා අපි ස්වාධීන කොමිසම් හදලා තියෙනවායි කියලා. දැන් අද වෙනකොට අපිට පේනවා ඒ ඔක්කොම දේවල් අද ජනාධිපතිවරයාගේ විධායක බලයට යටපත් කරලා තිබෙනවා. එතකොට ඒවා යටපත් කරගෙන ජනාධිපතිවරයා අද තමන් මේ යන ගමනට මේ ජනතා විරෝධය හා ජන වරමක් නැති ආණ්ඩුවට එල්ල වෙන විරෝධය මර්ධනය කරන්න තමයි මේ නව නීති රීති ගේන්නේ කියන එක තමයි මට තිබෙන අදහස හා මට පේන්න තියෙන්නේ. මොකද එවැනි දෙයක් මේ අවශ්‍ය නැහැ. අද මෙවැනි මේ රටේ තිබෙන සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත් මේ රටේ රාජ්‍ය විරෝධී හා එහෙම නැත්නම් කවුරු හරි රාජ්‍ය විරෝධී කැරල්ලක් හා රාජ්‍ය විරෝධීව ක්‍රියා කරනවා නම් මේ රටේ තිබෙන සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත්. හිත එහා ගිය නීතියක් අවශ්‍ය නැහැ.
අපිට පේන තියෙන ඊට එහා ගිය නීතියක් මේ ගන්න යන්නේ. අද ජනවරමක් නැති ආණ්ඩුවකට ජනතාවගේ ජනතාවගේ කැමැත්ත නැති ආණ්ඩුවකට ජනතාවගේ ආශිර්වාදය නැති ආණ්ඩුවකට ඉදිරියට යන්න නම් ඒ ජනතා විරෝධය නවත්තන්න මෙවැනි නීති රීති ගෙනල්ලා ජනතාව යටපත් කරන්න කරන්න ඕනේ. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම දැන් IMF එකේ යෝජනාවල් සියලු දේවල් වලට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. ජනාධිපතිතුමා තාම පෙන්වන්නේ නැහැ IMF එකත් එක්ක අස්තන් කරපු ගිවිසුම මොකද්ද කියන අපි දන්නේ නැහැ. නමුත් කැබිනට් එකේ එක එක දේවල් අනුමත වෙනකොට අපිට පේනවා මේ ඔක්කොම IMF යෝජනා කියලා. එතකොට මේ යෝජනාවල් මේ සමාජය තුළ කිසිදු ආකාරයේ සංවාදයකින් තොරව ජනතාවගේ කැමැත්ත නැති ජනතාවගේ ආශිර්වාදය නැති ආණ්ඩුවක් වැඩ කරනකොට මේ වගේ මර්ධන නීති ආණ්ඩුවට උවමනා වෙනවා. මේවට විරුද්ධව කතා කරන, මේවට විදුව අදහස් පළ කරන, මේවට විරුද්ධව ක්‍රියා කරන අයව මර්ධනය කරන්න මෙවැනි නීති අවශ්‍ය වෙනවා. ඉතින් මං හිතනවා අපේ රටේ ඉදිරි කාලය ඉතාම දරුණු මර්ධනකාරී යුගයකට අවශ්‍ය වෙන පෙරනිමිති දැන් පහළ වීගෙන යන්නේ කියන එක අපිට පේන්න තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කොයිද හර්ද සාක්ෂියක් තියෙන්නේ? ඔයා හිතනවාද ඒගොල්ලන්ට හර්ද සාක්ෂි තියෙනවා කියලා? ඒගොල්ලෝ හර්ද සාක්ෂි නැති මිනිස්සුනේ. ඉතින් හර්ද සාක්ෂි නැති මිනිස්සු හින්දානේ මේ තරම් විනාශයක් මේ රටට ඇති කරේ. ආ? දේශපාලන ආයන්නවත් දන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා ඒගොල්ලන්ට රාජපක්ෂවලින් තොර ලෝකයක් නැහැනේ. නේද? රාජපක්ෂවල තොර ලෝකයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු දකින්නවද මට කියන්න? කවුරු හරි දැකලා තියෙනවද රාජපක්ෂලාගෙන් තොර ලෝකයක්? මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්ද ඉල්ලන්න බැරුව ගියාම දේශපාලන ආයන්නවත් දන්නේ නැතු රාජපක්ෂ කෙනෙක්ව ගෙනාවා. මේ ගෙනල්ලා රටම නැති කරලා දැම්මා. ඒ නැති කරලත් ආයි කවි වාරු ගහනවා ඒගොල්ලන්ගේ අනාගත නායකයාත් රාජපක්ෂ කෙනෙක් කියලා. ඉතින් කොයි ධර්ම සාක්ෂියක් තියෙන්නේ? හර්ධ සාක්ෂියක් තියා මුලේ කලඳක් තියෙනවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මට පේන්නේ ඒගොල්ලෝ ඔක්කොම සිහිවිකල්ව ඉන්නේ. ඒ නේද? දැන් ආයි මම දැක්ක ඊයේ පෙරේදා කියනවා අපි අනාගත නායකයා නාමල් රාජපක්ෂ කියලා කියනවා. ඉතින් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඔක්කොම මේ රාජපක්ෂලගේ මත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට රාජපක්ෂලගෙන් තොර ලෝකයක් නැහැ. ඉතින් එවැනිව කල්පනා කරන උදවියට කොහෙද හර්ධ සාක්ෂි තියෙන්නේ? ඉතින් හර්ධ සාක්ෂි තියෙනවනම් නැවත නැවත Taman මේ කරපු විනාශයට වග කියන්න ඕන ඒ පවුලේ උදවියෝ ආයෙ එළියට ගේනවද? එහෙම හර්ධ සාක්ෂියක් තියෙන උදවිය? දැන් ආයි ගේන්න හදන මේ පවුල කෙනෙක්වනේ. මේ පවුලේ උන්ව ගෙනල්ලා මේ කරපු හදිය මදිද? මේ ඉතුරු වෙලා ඉන්න ටිකත් විනාශ කරන්නද මේ යන්නේ? තවත් මේ පවුලේ කෙනෙක්ව ගෙනල්ලා. ඉතින් මට නම් පේන්නේ නැහැ පොහොට්ටුවේ ඉන්න අයට හර්ධ සාක්ෂියක් කියනවායි කියලා. මන් දන්නේ කවුරුත්ම දන්නේ නැහැ කවුද යන්නේ කියලා. දැන් මේකේ තියෙන රහසම තමයි කවුරුත්ම දන්නේ නැහැ කවුද යන්නේ කියලා. නමුත් කතාවක් යනවා. ඒකට හරින් අරෙන් ෆෙනාන්ඩෝ මන්ත්‍රීතුමා ඉතින් හැමදාම කියනවා. ඉතින් ඒකනේ එයාගේ බලාපොරොත්තුවත් නේද? එහෙම යන්න තරම් මට නම් පේන්නේ නැහැ එහෙම කවුරු හරි ඉන්නවද කියලා. දැන් පෞගිය කාලෙම කිව්වේ රාජිත සේනාරත්න මැතිතුමාගේ නමනේ නේද? මාස 6ක් 30 කිව්වනේ. එතකොට දැන් ඒතුමත් දැන් ගිය පාටක් නැහැනේ ඉතින්. එහෙම ඉතින් හැමදාම කියනවා 40ක් යන්න ඉන්නවා, දෙන්නෙක් යන්න ඉන්නවා, තුන් දෙනෙක් යන මම දැක්ක. දැන් ආයි අප්‍රේල් මාසේ 4 වෙනිදා තව කවුද යන්න ඉන්නවලු එමේම කියනවා. නමුත් ওই කියන අයගේ මෙහෙමනේ එහෙම වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවල් තියෙනවනේ. ඒ ප්‍රාර්ථනාවල් තමයි එළියට දාන්නේ. ඉතින් මේ ප්‍රාර්ථනාවල් එළියට දැම්මම ඒම හරියන්නේ නැහැනේ. ඕන කෙනෙක්ට ඉතින් ප්‍රාර්ථනාවල් කියන්න පුළුවන් ඉතින්. ඒ වුණාට මේ ප්‍රාර්ථනාවල් අපිට පේනවා රටේ තිබෙන දේශපාලන යථාර්ථයත් එක්ක ඒ ප්‍රාර්ථනාවල් එහෙම ගැලපෙන්නේ නැහැ කියලා තමයි මට නම් පේන්න තියෙන්නේ. රට ගොඩනැගීම කියලා ඉතින් ඇමතිකම් ගන්න යන්න පුළුවන්. ඒකනේ යන්නේ මොකටද ඇමතිකමක් ගන්නනේ? කවුරු හරි ඇමතිකම් නොගෙන යන්න ලෑස්තිද? එහෙම ලෑස්ති නෑ. නමුත් අපි විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව කරන මේ රට වෙනුවෙන් ගන්න යම් සාධනීය තීන්දුව තියෙනවා නම් අපි ඒක වෙනුවෙන් විපක්ෂයේ ඉඳගෙන උදව් කරා අපි උදව් කරන්න ලෑස්ති.
අපි ඒක හැම එකක්ම අපි කරා. අපිට ඇමතිකම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් සමහර උදවිය ආණ්ඩුවට යනවා නම් ඇමතිකමක් දෙනවා නම් යයි. නමුත් ඉතින් මට පේනවා සමග ජන බලවේගය තුල මට නම් පේන්නේ නැහැ එහෙම කවුරුවත් අපි ඉන්න മന്ത്രിවරු කවුරුවත් මේ මොහොතේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න. ඇයි එහෙම කියන්නේ? පේන තෙක්මානක නැහැ කියන්නේ. ඒ බලත්පාරන දැන් මේකේ පත්‍රයේ හෙඩ්ලයින් එකක් කරනවා මේ ජනාධිපතිතුමාව ඊළඟ ජනාධිපතිවරණය ජනාධිපති කරන්නේ නැහැ ඇමතිවරු රැස් වෙනවා කියන. ඒ කියන්නේ මහින්ද මහත්තයක් කියනවා ජනාධිපති මේ ප්‍රතිවරයක් එන්නේ දෙසැම්බර් කියලා. ඔව්. එතකොට අපිට නම් පේන්නේ නැහැ ඔබතුමාට පේනද? මෙහෙමයි පළාත් පාලන මැතිවරණය පිළිබඳ තීන්දුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම පෞගේ සතියේ මා මේ අපේ සියලුම දේශපාලන පක්ෂ නඩුවක් ගොනු කරලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ මුදල් ලබා නොදීම ගැන. එතකොට දැන් ඒ නඩුව මැයි මාසේ 22 වෙනිදා නැවත විභාග කරන්න ඒ නඩුව තියෙනවා. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එදාට උසාවියට ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු කියන්න ඕනේ. එහෙනම් දැන් අවසාන තීන්දුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතේ. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ ආණ්ඩුව මේ ඡන්දේ තියන්න ලෑස්ති නැහැ. ආණ්ඩුව මේ ඡන්දේ මගහැරමින් පවතිනවා. අපි දන්නවා ආණ්ඩුව උත්සාහ කරනවා මේ ඡන්දේ කඩාකප්පල් කරන්න. ඒ සියලු කරුණු කාරණා දැන් ජනතාව දන්නවා. ඉතින් ඒ දන්න හින්දා තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි මේකේ අවසාන තීන්දුව ලබා දෙන්න ඕනේ. මේ මැතිවරණය පවත්වනවද නැද්ද කියන එක. ඒ හින්දා තවම අපිට කල් වැඩි කියන්න ඡන්දේ පේන තෙක්මානෙක නැහැයි කියන එක. ඉතින් අපි හිතනවා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පෞගේ කාලයේ පුරාම අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා. ඒ තීන්දුව ලබා දීලා තිබෙනවා. ඒ තීන්දුව ලබා දීම උඩම තමයි ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු ලව්වා දියවන්නාවේ ඉඳන් අලුත් කඩේට මිසයිල් ප්‍රහාර ගහන්න උත්සාහ කරේ විනිශ්චයකාරවරුන් බය කරගන්න. ඉතින් අපි හිතනවා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටියේ කියන එක. මැතිවරණයක් එනකම් මගේ මේ දේශපාලන ක්‍රියාකාරීත්වය මම මෙච්චර කල් කරගෙන ආවා වගේම ඉදිරියට යනවා. ඒ ගැන කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ මේ වෙනකම්. පාර්ලිමේන්තුවට යන්න කියලා. පාර්ලිමේන්තුවට යන්න පුළුවන් මට සභාවට විතරයි යන්න බැරි. පාර්ලිමේන්තුවේ ඇතුළට යන්න පුළුවන් හිටපු മന്ത്രി කෙනෙක් හැටියට. සභාවේ කියලා වාඩි වෙන්න බෑ. ඔව් මේ දවස්වලත් අපි මැතිවරණය කල් ගියත් අපි කණ්ඩායම් වශයෙන් අපි ලොකු රැස්වීම් නොත්‍යතිය තියන්නේ නැති වුණාට සුළු කණ්ඩායම් වශයෙන් අපි හම් වෙලා අපේ වැඩපිළිවෙල හා අපේ ඉදිරි දැක්ම එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යන්නේ. ඒක ජනාධිපතිවරණයක් ඉස්සල්ලා ආවත් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉස්සල්ලා ආවත් එහෙම නැත්නම් පළාත් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉස්සල්ලා ආවත් ඒ ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් පක්ෂ රාමුව හා පක්ෂ සංවිධාන ශක්තිය මේ දවස්වල අපි ඒක කරගෙන යනවා. නෑ ඒක තමයි අපි දන්නවනේ. දැන් මේ අපිට ජයග්‍රහණය පිළිබඳ ගැටලුවක් අපිට නෑ. නමුත් ආණ්ඩුවට ගැටලුවක් තියෙන හින්දානේ ආණ්ඩුව මේක කඩාකප්පල් කරන්නේ. ජයග්‍රහණය පිළිබඳ ආණ්ඩුවට ගැටලුවක් තියෙනවා. ආණ්ඩුව ඒක දන්නවා. ඉතින් ආණ්ඩුව ඒ දන්න හින්දා තමයි ආණ්ඩුව බලනවා මේ මැතිවරණේ නොතියා යන්නේ. ඉතින් ඉඳ අපිට ජයග්‍රහණය පිළිබඳ ඒ තරම් අපිට දීයඟ පීටෙන් ගැටලුවක් නෑ. අපි ඒක යම් විශ්වාසයක් උඩ අපි ඉන්නේ. නමුත් ආණ්ඩුවට තියෙනවා ජයග්‍රහණය පිළිබඳව ගැටලුවක්. ඒ හින්දා ආණ්ඩුව බලනවා මුදල් නොදී මේ මැතිවරණය කල් දා ගන්නහම මේක කඩාකප්පල් කරන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.